ජාත්‍යන්ත්‍ර මුල්ල අරමුදල මිට සති කිහිපයකට කලින් යුක්රේනයට ඩොල බිලියන 15ක් තියෙනවා. ඊට අමතරව අපි දකිනවා ජාත්‍යන්ත්‍ර මුල්ල අරමුදල මේ නිර්දේශ කරපු කොන්දේසිකත්තාම මීට කලින් වතාවන්වලදී අපිට කිව්වේ ගවර්නන්ස් සහ ඔඩිට් කියන එක තමයි ඔවුන් මූලික කරගෙන කතා කරේ. දැන් මෙවර ඔවුන් ටිකක් දැඩි තීන්දුව තීරණවලට එනවා. ඉන්දියාව එක පාරක් ගිහිලා ගොඩ ගියා එක හරි. හැබැයි දැන් අපි දන්නවා මේ ආජන්ටිනා වගේ රටවල් ඛේදවාචකයකට ගියා IMF එකත් එක්ක ගිහිල්ලා. ඔබ හිතන්නේ IMF එකත් එක්ක ගිහිල්ලා මේක හරි විදිහටම අවසානයේ සුබවාදී විදිහට ඉවර වෙයිද නැත්නම් මැදදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද? මේවයි ප්‍රශ්න ඇති වෙන්නේ හේතුව දැන් දැන් අපිටම කිව්ව චවරක විදිහට ඉන්දියාව විතරක් නෙවෙයි ඉන්දියාව 1991 කොරියාව 1997 තායිලන්තය 97 ඉන්දුනීසියාව 97 ඒත් මේ වගේම ඒත් අර්බුදයක් මෙච්චර ලොකු අර්බුදයක් නෙවෙයි වෙලාවේ ආසියානු ඒෂියන් ෆිනෑන්ෂල් ක්‍රයිසස් කියන එක තිබුණේ. එතකොට ඒගොල්ලත් ගිහිල්ලා එකපාරක් ගිහිල්ලා ඊට පස්සේ ආයි ගියේ නැහැ. ඒකට හේතුව ඒ පළවෙනි සැරේ ඒ රජවල ඉදවත් කර වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඒ දිශාවට දිගටම ඒ ආකාරයට මේ ක්‍රියාත්මක කරන ගියා. නැවතත් යන වස්සාවක් වුණා. නැවත අර්බුදයක් අර ගියේ නැහැ. මොකද සමහර රටවල් තියෙනවා ආජෙන්ටිනාව ග්‍රීසිය දෙපාර තුන් පාරක් විතර ගියා. ඒකට හේතුනේ යම්කිසි වැඩසටහන් ඉදිරිපත් කරලා අහම කරලා කියනවනේ මේක තමයි ඉදිරියට යන්න ඕන වැඩසටහන. මේ අර්බුදෙන් ගොඩ එන මේක යනවා. ගොඩේ විතරක් නෙවෙයි අර්බුදෙන් ගොඩ වෙලා ස්ථාවරව ඉදිරියට යන වසර ගානක වැඩපිළිවෙලක් තමයි මේක අපි රජයක් විදිහට ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කරාම ඒ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරේ නැත්නම් එතකොට අත් වශයෙන්ම මේ ජාතන මුල්ලරමුදුනේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක තියෙන්නේ. ඒ පවතින රජයන් ඒ කාලවලදී වැඩසටහන් ඉදිරිපත් කරන මේක අපි කරනවා කියලා. රෙවනු බේස් ෆිස්කල් කන්සල්ටේෂන් කියන එකනේ ආදායම මත ප්‍රධානම රාජ්‍ය මුල ප්‍රතිවර්තියක් තමයි ක්‍රියාත්මක කරන්න හැමදාම පොරොන්දු ලකි. ඉතින් අර ගියපු මුල කාලේ සල්ලි ටික හම්බ වෙනකන් අර බදු වැඩි කරලා යම්කිසි බදු ආදායම ඉස්සවර කරගෙන යනවා. හැබැයි මේක ඉවුරුන හැටිය අසර බදු ටික අඩු කරනවා. ඒ කියන්නේ අර යන්න තියෙන දිශාවට යන්නේ නැතුව සල්ලි ටික හම්බලා ඉස්සවර වුණාට පස්සේ අසර පස්සට යනවා. ඒතකොට අර කියන්නේ දැන් අඩියක් ඉස්සරහට ගිහලා අඩියක් පස්සට ගියා වගේ. එහෙම ගියොත් ඕනම රටක් ලංකාව විතරක් ඕනම රටක් ඒක මුල් අරමුදලේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි විශ්වයෙන් ඉදිරිපත් කරන වැඩපිළිවෙල ඒ ආකාරයට නියමිතාකාරයට ඒ පැත්තටම අපි මුල මේ වැඩපිළිවෙල මේක තමයි වැඩපිළිවෙල කියලා කිව්වට ඒක පිළි අරගෙන අපිත් ඒකත් එක්ක සහායක එක වෙනවා. මුල් අරමුදු සනිටා සහායක දෙනවා. නමුත් එකලක් ගිහිලා මේවා තියෙන වේදනංකාරී ප්‍රතිපත්ති යම්කිසියාකර අමාරුකම් දේශපාලන වශයෙන් වර්ක නිසා වෙනස් කළ වෙන පැත්තකට යනවා. එහෙම ගියාම ආයතනයක් අර පරණ තත්ත්වෙට වැටෙන. ඊට පස්සේ ආයසරයක් එහෙම ප්‍රශ්න අපි ගිහිල්ලා ඉල්ලන්න යනවා දාතර මුලාදේ අපේ ආයසරයක් උදව් කරගන්න. ඉතින් අපි 16 වතාවක් ගියේ. අනිත් රටවල් 1 වතාවක් ගිහිල්ලා මේ ගිරව ගත්තේ වෙනස් එකක් තමයි.